வணக்கம் ஆசிரியை. வணக்கம் வணக்கம் ஆசிரியை. ඔයාලගේ අද තියෙන්නේ දෙවනි පාඩම. ඒ කියන්නේ මේ අවුරුද්දේ ඔයාලා හතවසරට ආවත් පස්සේ දෙවනි පන්ති දෙවනි දවසනේ. එතකොට අද ඔයාලට කරනවා එදා අපි කරපු පාඩමේ. දැන් මෙහෙමනේ තියෙන්නේ හතවසර වුණාට මම මේ අවුරුද්ද ඔයාලගේ හතවසර වුණාට ඔයාලා දන්නවා ඔයාලා 6 වසරේ තාම ඉස්කෝලේ ඉන්නේ. ඒක නිසා ඒ වැඩ ටික කරන බව මතකයිනේ. අපි 6 වසරේ පොතේ කරන්නේ තවම මෙන්න මේ පාඩමනේ. මේ තියෙන 13 වෙනි පාඩම බස් නිලයම් කියන එක. ඒකේ අභ්‍යාස ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ අභ්‍යාස ටික තමයි අපි අද සාකච්ඡා කරන්නේ. එදා කොටසක් කතා කරා. කැමරාස් එහෙම ඔෆ් කරගෙන ඉන්නව නම් ඔෆ් කරගන්න. මොකද මේ හැංගිලා ඒක මට හරියන්නේ නැහැ කියලා මම කියලා තියෙනවනේ හැමදාමනේ. දැන් අපිට අද තියෙන්නේ මෙන්න මේ පාඩම. මේ අභ්‍යාසය. මේ අභ්‍යාසය සාකච්ඡා කරමු කරන කරලා ඉවර වෙලා ඔලොට ලියන්න දෙන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ. දැන් මේකෙදි මට කියලා දෙන්න තියෙන විශේෂම දේ තමයි ඔයාලට මෙන්න මේ වචන දෙක. මගේ මෙතනින් පේනවා ඊට පස්සේ තිරේ මෙන්න මේ වචන දෙක විතරක් බලවනම් හරි. මට අනිත් දේවල් ඕනේ නැහැ. මෙතන තියෙන පි ප කියලා වචනය. මේ අකුරු දෙක. මෙතන තියෙන මු ප කියලා අකුරු දෙක. මට නොයි දේ තමයි මේ මේ පාඩම් කොටසේ ඔයාලට දෙන්න තියෙන්නේ. මම ඒක ගිය සතියේදී කියලා දුන්නා. මේකේ බලන්න පි කියන්නේ පිට් පහල් කියන වචන. පිට් පහල් කියලා කියනවා අපි පස් වර. ඒ කියන්නේ දවල් 12න් පස්සේ නේ හවස වර. පිට් පහල් පස් වර. පිට් පහල් කියන්නේ දවල් 12න් පස්සේ හවස් වරුව කියන්නේ. ඊට පස්සේ තියෙනවා මු ප කියලා. මුත් පහල් කියන්නේ පෙරවරු. ඒ කියන්නේ දේ පාන්දර පටන් ගත්තාට පස්සේ දවල් 12 දක්වා. එතකොට මේක වේලාව කියද්දී අපිට අවශ්‍ය වෙන වාක්‍ය රටාව. වේලාවක් කියනකොට අපි කියන්න ඕනේ නේ පෙරවරුද පස්වරුද කියලා. දැන් ඔයාලා හිතන්න මේකේ අත්‍යවශ්‍යයි කියලා කියන්නේ අපි දැන් ක්ලාස් එකක් එහෙම ඔයගොල්ලන්ට දානකොට. ඔයාලට පෙරවරු පස්වරු කිව්වේ නැති වුණොත් තීර වේලාව හොයාගන්න බැරි නේ. හොයාගන්න අමාරුයි. කොහමද මේක මොන වෙලාවෙද? දැන් අපි හිතමු සෙනසුරාදා කියලා. සෙනසුරාදා පෙරවරු 6 පස්වරු 6 කියලා දෙකක් තියෙනවානේ. දැන් මම පෙරවරු පස්වරු හරියට පැහැදිලිව දුන්නේ නැති වුණොත් ඔයාලට ඒක අපහසුතාවයක් නේ. උදේ 6ටද හවස 6ටද කියලා දන්නේ නැහැ නේ. ඒක නිසා මේ පෙරවරු පස්වරු එහෙම නැත්තම් මුත් පහල් පිට් පහල් කියන එක හරියම වැදගත්. මේ වචන දෙක. එතන මේකේ හොඳට මතක තියාගන්න ඕන පි කියන්නේ පසු කියන්නේ පස්වරු කියන එක. හවස මුත් පහල් පෙරවරු. දැන් ඔන වචන දෙක දන්නවා. දැන් වෙලාව කියන විදිය ඉගෙන ගන්න තියෙනවා. මේ වෙලාව කියන අවස්ථා කිහිපයක් තියෙනවා. මෙතන තියෙන්නේ මේ පුරප්පඩුන් කියන වචනේ. මේක පුරප්පඩුන් කියන්නේ මේ ආරම්භ වේ කියන එක. මොකද ඔයගොල්ලෝගේ ප්‍රධාන මාතෘකාව බස් නිලය. බස් නැවතුම් පොළේදී සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක බස් නැවතුම් පොළේදී වෙලාව කියන විදි තමයි මේක තියෙන්නේ. හැබැයි අපිට මේක බස් නැවතුම් පොළේදී විතරක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. අපිට වෙලාව කියන්න අවශ්‍ය වෙන අවස්ථා ගොඩක් තියෙනවා. නේද? අපේ ජීවිතේ එදිනෙදා වැඩ කරගෙන යනකොට අපි වෙලාව කියන එක නිතරම බලන දෙයක් නේ. නිතර වෙලාව ගැන බලලා තමයි වැඩ කරන්නේ. එතකොට මේක අත්‍යවශ්‍ය වාක්‍ය රටාවක් ඔගොල්ලෝ අඳුන ගන්න ඕනේ. එතන මේකේ තියෙනවා දැන් අපි බලන්න වෙලාව කියනකොට අපිට ඕන වෙන සංඛ්‍යා. නේද? ඒ සංඛ්‍යා ඕන වෙනෝනේ වෙලාවත් එක්ක අනිවාර්යෙන් සංඛ්‍යාව. මේකනේ ඔයාලා 3 වසරෙන් විතර යනකොට ඉස්කෝලේ 3ේදී තමයි ගණන් වලට උගන්වන්නේ වෙලාව කියන්නේ. නේ ඊළඟ ඉංග්‍රීසි වලට ගන්නව වෙලාව කියන්න 3-4 පන්ති වලදී. මේ මොකද වෙලාව කියන එක පාවිච්චි කරද්දී අපිට සංඛ්‍යා ඕන වෙනවා. එතන මෙන්න බලන්න. හැබැයි අපි දන්නවා එකට කියන්නේ ඔන්රු උනාට අපි වෙලාව කියද්දී ඔරු කියලා කියන්නේ. මෙන්න මේවා තමයි විශේෂිතයෙන් ඔයගොල්ලෝ දන්නේ හිතන්නේ නැති දේ. දැන් මේක වැඩිය සැලකිල්ලෙන් මම කියලා දෙනකොට අහගින් නැතුව ඉඳලා වෙලාව ලියන්න කිව්වහම එකයි කිව්වා ඔන්රු මණි කියලා ලියනවා. වැරදීනේ.
වෙලාව කියන්නේ අපි කියන්නේ නෑ ඕන් රුමානි අපි එතකොට ඕන් රුමානි අනිත් ඒවා නම් ඒ විදිහට තමයි ඉරෙන්ඩු මානි මූන්රු නා අන්න මේකද වෙනස් වෙනවා මේක මේ මේකනම් මේ තියෙන්නේ කතන භාෂාව කතා කරන භාෂාවනේ ඒක නිසා තමයි මෙහෙම වෙනස් වෙන්නේ නැත්නම් නාන්දු කියලා මේකනම් කියන්න පුළුවන් ආයින්දු මානි ආරු මානි ඒලු මානි එට්ටු මානි ඔන්බදු මානි හත්තු මානි දැන් මේ 10ට විතරයි තියෙන්නේ ඔරලෝසුවේ 10න් ඉවරයිද නෑ 11ක් තියෙනවා 12ක් තියෙනවානේ එතකොට 11නේ දිනක් කියන්නේ පාදී නොන්රු 12 නම් පන්නිරෙන්ඩු ඊට පස්සේ ආපහු එකේ ඉඳගෙන යන්නේ නේ ඒක නිසා මෙන්න මේ සංඛ්‍යා ටිකයි 11යි 12යි තෝරන වෙනවා දැන් අපි බලමු මෙතන ඔරු කියන එක හරි දැන් ඔයගොල්ලෝ සංඛ්‍යා ටික දාන්න මේ තියෙන්නේ මොකක්ද මේ තියෙන්නේ පැය කියන එක පැය එකයි දෙකයි දෙකයි තුනයි එහෙම කියන්නේ පැය කඩුවානුවනේ අපි වෙලාව කියන්නේ ඒක නිසා තමයි මෙතන මේ මණික්කු කියන එක තියෙන්නේ ඔරු මණික්කු මණි කියන එක විතරක් කිව්වම එක කියන එක මණික්කු කිව්වම එකට අහගෙන ඉන්නේ සමහර අය මට පේනවා හතර වටේට හැරෙනවා කැරකෙනවා අහගෙන ඉන්න ඕන පාඩක හරියට කියලා දෙනකොට අහන් ඉන්නේ නැතුව පස්සේ අහන්න බෑ මේවයි මේ ගොඩක් තැන් වල මම කියලා දෙන්නේ ව්‍යාකරණ ඒකයි මේ දවස් වල වෙනුවෙන් වෙනම අරගෙන තියෙන්නේ ඔරු කියන්නේ එකයි මණි කියන්නේ පැය මණික්කු කිව්වහම පැයට ඔක්කු කියලා එකතු වෙන්නේ ට කියන එක කියන්නේ නැත්නම් අපිට මණි කියලා විතරක් කියන්න පුළුවන් එක කිව්වහම මණි විතරක් කියන්න පුළුවන් එක කියනකොට ඔරු මණි හැබැයි අපිට කියන්න ඕන නම් එක ට කියලා ඔරු මණි කියලා නවත්තන්න බෑ ඔරු මණික්කු කියලා කියන්න ඕන ඒකයි මෙතන මණික්කු කියලා ඇවිල්ලා තියෙන්නේ දැන් මේකේ වාක්‍ය හදන්න ඕන මම එක එක කරලා කියවන්නත් දෙනවා මේකෙන් මේකේ වාක්‍ය දැන් ගොඩක් හැදෙනවා 10ක් නෙමෙයි වාක්‍ය 20ක් හැදෙනවා මෙතන වාක්‍ය 20ක් හැදෙන්නේ ඇයි පිට පහල් දාලා 10යි මුත් පහල් දාලා 10යි වාක්‍ය ඔක්කොම 20යි මේක හදන්නේ ව්‍යාකරණ පොතේ ව්‍යාකරණ පොතේ මුත් පහල් පෙරවරු දාලා 20යි වාක්‍ය 10යි වාක්‍ය පස්වරු දාලා වාක්‍ය 10යි වාක්‍ය 20ම අද හදලා කියවන්න ඕන දැන් ලියන්න පටන් ගන්න ඒක දැන් මම එකක් ඕනනම් කියන උදාහරණයක් පළවෙනි වාක්‍ය පිට පහල් ඔරු මණි කුප්පුරක් පඩු ඔන්න වාක්‍ය ඊළඟ දෙවෙනි වාක්‍ය මුත් පහල් ඔරු මණි කුප්පුරක් පඩු ඔරු මණි කියන එකෙන් දෙකක් හැදුවා ඊළඟ ආයි පිට පහල් ඉරෙන්ඩු මණි කුප්පුරක් පඩු ඊළඟ මුත් පහල් ඉරෙන්ඩු මණි කුප්පුරක් පඩු ඔය විදිහට වාක්‍ය 20ක් හදන්නවා ලියන්න ඉක්මනින් Excuse me, teacher. ටීචර් මං ගෙනුල් ටීචර් මං දැන් ආවේ මට ක්ලාස් එකක් තිබ්බා මොකද්ද කරන්නේ ආ මේකෙන් වාක්‍ය හදන්න තියෙනවා මෙතන තියෙන්නේ පෙරවරු පස්වරු කියලා මුලට තියෙනවා පෙරවරු පස්වරු කියලා ඊට පස්සේ වෙලාව දාන්න ඕන ඊට පස්සේ මෙතන මණික්කු කියන වචනේ තියෙනවා මෙතන තියෙනවා පුරප්පඩු කියලා ඔයා හදන්න ඕන පිට පහල් ඔරු මණික්කු පුරප්පඩු එක වාක්‍යයක් ඊළඟ මුප්පහල් ඔරු මණික්කු පුරප්පඩු ඔය විදිහට වාක්‍ය 20ක් හැදෙන්නවා ඔය ජෙනුත් හා ටීචර් නෑ නෑ ඔයා මයික් මුඛල් කැමරා ඕෆ් කරලාද දැන් හරි ටීචර්
හරි. ඒ විදිහට වාක්‍ය 20 හදන්නකෝ ඉස්සෙල්. ඊළඟ පහන්. පහන් මේ ඔයා හරි දැන් මොන ඔයා හොඳට පේනවා හරියට වැඩ ටික කරන්න සරින් සරේ ඔයාගේ එක එක වෙනවා කැමරා එකට මොනව වෙනවද දන්නේ නැහැ මොනේ මොනවත් කරන්න නැතු ඉන්නේ එතකොට හරි දැන් හරි ඉක්මනින් වාක්‍ය ටික ලියා ගන්න.
ලියලා ඉවරයි අත උස්සන්න බලන්න. ඉවරයි නා අත උස්සන්න. එතකොට කියවන්න දෙන්න පුළුවන්. දැහැමි කියවන්න. දැහැමි ලියලා ඉවරයි කියවන්න. तीन पागल और मानिक को पूरा पड़ो मुर पागल और मानिक को पूरा पड़ो तीन पागल इरांडू मानिक को पूरा पड़ो मुर पागल इरांडू मानिक को पूरा पड़ो तीन पागल मुंडू मानिक को पूरा पड़ो उन पागल मुंडू मानिक को पूरा पड़ो तीन पागल नालू मानिक को पूरा पड़ो मुर पागल नालू मानिक को पूरा पड़ो तीन पागल आइंदु मानिक को पूरा पड़ो मुर पागल ले आरु मानिक को पूरा पड़ो तीन पागल एलु मानिक को पूरा पड़ो मुर पागल एलु मानिक को पूरा पड़ो मुर पागल तीन पागल एट्टु मानिक को पूरा पड़ो मुर पगल एट्टु मानिक को पूरा पड़ो तीन पगल ओनबदु मानिक को पूरा पड़ो मुर पगल ओनबदु मानिक को पूरा पड़ो मुर तीन पगल पत्तु मानिक को पूरा पड़ो मुर पगल पत्तु मानिक को पूरा पड़ो पगल और मणि को पुरापड़ो मुपगल और मणि को पुरापड़ो पिपगल इरंडु मणि को पुरापड़ो मुपगल इरंडु मणि को पुरापड़ो पिपगल मूंडु मणि को पुरापड़ो मुपगल मूंडु मणि को पुरापड़ो पिपगल नालु मणि को पुरापड़ो मुपगल नालु मणि को पुरापड़ो पिटपगल ऐंदु मणि को पुरापड़ो मुटपगल ऐंदु मणि को पुरापड़ो पिटपगल आरु मणि को पुरापड़ो मुटपगल
आरु मनिकु पुरापडु पीटपगल एलु मनिकु पुरापडु मुटपगल एलु मनिकु पुरापडु पीटपगल एट्टु मनिकु पुरापडु मुटपगल एट्टु मनिकु पुरापडु पीटपगल ओन्पदु मनिकु पुरापडु मुटपगल ओन्पदु मनिकु पुरापडु पीटपगल पत्तु मनिकु पुरापडु मुटपगल पत्तु मनिकु पुरापडु पिटपगल ओरु मनिकु पुरापडु मुटपगल ओरु मनिकु पुटपगल पिटपगल इरंडु मनिकु पुटपगल मुटपगल इरंडु मनिकु पाई पडु पिटपगल मुंड्रु मनिकु पाई पडु मुटपगल मुंड्रु मनिकु पाई डु पिटपगल नालु मनिकु पाई पडु मुटपगल नालु मनिकु पाई पडु पिटपगल ऐंदु मनिकु पाई पडु मुटपगल ऐंदु मनिकु पाई पडु पिटपगल आरु मनिकु पुरापडु मुटपगल आरु मनिकु पुटपगल पुरापडु पिटपडु एलु मनिकु पुरापडु मुटपगल एलु मनिकु पुरापडु पिटपगल एट्टु मनिकु पुरापडु मुटपडु एट्टु मनिकु पुराईपडु पिटपगल ओन्पदु ओन्पदु मनिकु पाईपडु मुटपगल ओन्पदु मनिकु पाईपडु पिटपगल पत्तु मनिकु पाईपडु मुटपगल पत्तु मनिकु पाईपडु पुरापडु मे वचने कियवे दिगटम वैरदी हमे ओय बलन्न अतर गेने पु आ पुर मुलिन तियनो ने अतर वचने दिहा बलन्न मेतर तियनो पु मेकर रा अ पा डुम पुरापडु ओयागे वचने एतर उच्चारणे वैरदु नामदे वा हरियन परिसमें कियवा मुटपगल ओरु मनिकु पुरापडु पिटपगल इरंडु मनिकु पुरापडु मुटपगल इरंडु मनिकु पुरापडु पिटपगल मूंड्रु मनिकु पुरापडु मुटपगल मूंड्रु मनिकु पुरापडु पिटपगल
නාංගු මණික්කු පුරප්පඩු මුත් පගල් නාංගු මණික්කු පුරප්පඩු පිට්පාල් අයින්දු මණික්කු පුරප්පඩු මුත් පහල් අයින්දු මණික්කු පුරප්පඩු පිට්පාල් ආරු මණික්කු පුරප්පඩු මුත් පහල් ආරු මණික්කු පුරප්පඩු පිට්පාල් ඒළු මණික්කු පුරප්පඩු මුත් පහල් ඒළු මණික්කු පුරප්පඩු පිට්පහල් එට්ටු මණික්කු පුරප්පඩු මුත්පහල් එට්ටු මණික්කු පුරප්පඩු පිට්පහල් ඔන්බදු මණික්කු පුරප්පඩු පිට්ප මුත්පහල් ඔන්බදු මණික්කු පුරප්පඩු පිට්පහල් පත්තු මණික්කු පුරප්පඩු මුත්පහල් පත්තු මණික්කු පුරප්පඩු හොඳයි ඊළඟ පසුන්දි කියවන්න පිට්පහල් ඕරු මණික්කු පුරප්පඩු මුත්පහම් මුත්පහල් ඕරු මණික්කු පුරප්පඩු පිට්පහම් ඉරඬු මණික්කු පුරප්පඩු මුත්පහම් ඉරඬු මණික්කු පුරප්පඩු පිට්පහම් මූඬු මණික්කු පුරප්පඩු මුත්පහම් මූඬු මණික්කු පුරප්පඩු පිට්පහම් නාඩු මණික්කු පුරප්පඩු මුත්පහම් නාඩු මණික්කු පුරප්පඩු පිට්පහම් අයිඳු මණික්කු පුරප්පඩු මුත්පහම් අයිඳු මණික්කු පුරප්පඩු පිට්පහම් ආරු මණික්කු පුරප්පඩු මුත්පහම් ආරු මණික්කු පුරප්පඩු පිට්පහම් ඒළු මණික්කු පුරප්පඩු මුත්පහම් ඒළු මණික්කු පුරප්පඩු පිට්පහම් එක්ක මණික්කු පුරප්පඩු මුත්පහම් එක්ක මණික්කු පුරප්පඩු පිට්පහම් ඔන්පදු මණික්කු පුරප්පඩු මුත්පහම් ඒ ඔන්පදු මණික්කු පුරප්පඩු පිට්පහම් පත්තු මණික්කු පුරප්පඩු මුත්පහම් පත්තු මණික්කු පුරප්පඩු පසන්දි ඔයා කියවනකොට මුත්පහල් එල්ල කර කියවෙන්න ඕනද මුත්පහල් ඊළඟට පිට්පහල් ලියනකොට ලියන්න එහෙමයි එල්ල ඒක අමතක කරන්න එපා හරියට උච්චාරණය කරන්න නිරාණ කවුද වැඩි ඉවර මම ඉවරයි ටීචර් ජෙනුන් ආ පොඩ්ඩක් ඉන්න හැමෝම චුට්ටක් ඉන්න දැන් මේක කවුරුත් ඉවරයි නම් ඊළඟට අපි යමු මම ඒක කියලා දීලා ඊළඟ අයගෙන් ගන්නම් ඒකේ තියෙන්නේ සෙට් වර්ඩ් මම ඔයගොල්ලෝගේ ගන්නම් තව පොඩි වෙලාවකින් ඉතුරු අයගේ මේකේ තියෙන්නේ විදිහට වාක්‍ය හදන්න. මොකද හැමෝම වැඩ ඉවර නිසා අපි ඒ වැඩ කරන්න දීලා ඉදිමු. එතකොට ඉක්මනට වැඩ කර ගන්න පුළුවන්. මේකේ තියෙනවා මෙහෙම සේබඩුත්තු කුරෝ. කියලා මෙන්න මෙතන තියෙනවා එක වාක්‍යයක් මෙතන තවත් එකක් තියෙනවා. අපි බලමු ඒක මොකක්ද කියලා. ඉපොළුදු නේරම් මුත් පහල් මම කිව්වේ මෙන්න ඔය. මුත් පහල් පත්තු. ඉපොළුදු නේරම් දැන් වේලාව පෙරවරු 10යි. ඊට පස්සේ මෙතන තියෙනවා තවත් ප්‍රශ්නයක්. ඉපොළුදු බස් එංගු පුරප්පඩු. දැන් බසය එංගු කොහෙටද පිටත් වෙන්නේ කියලා තමයි අහන්නේ. වේලාව 10යි. එතකොට 10ට නම් බස් එක කීයටද පිටත් වෙන්නේ? මුත්පහල් කියන්නේ මේ පෙරවරු උදේ කාලය ගැන කියන්නේ උදේ 10යි. එතන දැන් බසය කීයටද පිටත් වෙන්නේ? ප්‍රශ්නයක් අහනවා. වෙනස බලන්න ව්‍යාකරණ මේක සාමාන්‍ය වාක්‍යයක් ප්‍රශ්නයක් නිසා ප්‍රශ්නාර්ථ ලකුණ දාලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙතන මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. මේක තියෙනවා ඉපොළුදු බස්. ඊට පස්සේ මෙන්න පිළිතුරු වර්ග කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ මේකට දෙන්න පුළුවන් පිළිතුරු කිහිපයක් තමයි මේ දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙට පිළිතුරු කිහිපයක් දීලා තියෙනවා. ඔයාලා මේක හදන්න ඕන. මේක දැන් අහලා තියෙන්නේ දැන් 10 නම් දැන් බස් එක කොහෙටද යන්නේ? ඉංගු කොහෙටද? එතකොට උත්තර තියෙනවා මේකේ කීපයක්. ඒක ටික අපි බලමු. ඉපොළුදු බස් කණ්ඩික්කු පුරප්පඩු. දැන් බසය නුවරට පිටත් වෙනවා. නුවරට. අන්න මේ කු කියන්නේට මේක අමතක කරන්න එපා. නුවරට පිටත් වෙනවා. දැන් බසය මාත්‍රේ කු මාතරේ මාතර කියන්නේ මාතර මාතරට පිටක් වෙනවා
இப்பொழுது பாஸ் யாழ்ப்பாணத்திற்கு புறப்படும். யாழ்ப்பாணத்திற்கு யாபனையற்ற பிறப்பெறும். யாபனையற்ற கேனே யாபனைய பாலாக்கேனும். இப்பொழுது பாஸ் காலிக்கு காலற்ற பிறப்பெறும். இப்பொழுது பாஸ் தெம் பாஸ் திருக்கோணமலை கு புறப்படும். මෙන්න මේ වාක්‍ය ලියන්න. ඉපොළුදු බස් පත්තු මණේගේ කතාව ලියන්න. නැරදු මුප්පහල් පත්තු. ඊට පස්සේ ප්‍රශ්නය ලියන්න ඕන. මේ ප්‍රශ්නයට මෙතනින් හදන්න පුළුවන් පිළිතුරු පහයිනේ තියෙන්නේ. කණ්ඩික්කු කියලා පිළිතුරු එකයි, මාත්‍රේක්කු එකයි, අල්පාරත්තික්කු එකයි, කාලික්කු එකයි, ත්‍රිකෝණමයි. 3යි 2යි 5ක් තියෙනවා. මේ පිළිතුරු පහම ලියන්න එක යටේ. මේ අභ්‍යාසයෙන් මොකද්ද කියලා ලියුවා? මේ වාක්‍ය ලිව්වා, ප්‍රශ්නය ලිව්වා, පිළිතුරු පහ ලිව්වා. පිළිතුරු පහ වාක්‍ය පැහැදිලිව වාක්‍ය විදිහට ලියන්න. ඉපොළුදු බස් කණ්ඩික්කු පුරප්පඩු. ඉපොළුදු බස් මාත්‍රේක්කු පුරප්පඩු. ඒ විදිහට වාක්‍ය ලස්සන පේළියට යන්න වාක්‍ය පහ. හරි නේද? ඒ අතර අනිත් අය කියවන්න. ජෙනුල් කියවන්න බලන්න. ඒක ඔව්. सिंहल उच्चारण पिटपहल मुटपहल पिटपहल मुटपहल பிற்பகல் 3 மணிக்கு புறப்படும். முற்பகல் 3 மணிக்கு புறப்படும். பிற்பகல் 4 மணிக்கு புறப்படும். முற்பகல் 4 மணிக்கு புறப்படும். பிற்பகல் 5 மணிக்கு புறப்படும். முற்பகல் 5 மணிக்கு புறப்படும். பிற்பகல் 6 மணிக்கு புறப்படும். முற்பகல் 6 மணிக்கு புறப்படும். பிற்பகல் 7 மணிக்கு புறப்படும். முற்பகல் 7 மணிக்கு புறப்படும். பிற்பகல் 8 மணிக்கு புறப்படும். முற்பகல் 8 மணிக்கு புறப்படும். பிற்பகல் 9 மணிக்கு புறப்படும். முற்பகல் 9 மணிக்கு புறப்படும். பிற்பகல் 10 மணிக்கு புறப்படும். முற்பகல் 10 மணிக்கு புறப்படும். කවුද ඊළඟට කියවන්න ඉන්නේ? ගියාන්ස කියවන්න. පිට්පගල් 1 මණිකුත් පුරප්පඩු. මුට්පගල් මුට්පහල් පිට් මුට්පහල් 1 මණිකුත් පුරප්පඩු. පිට්පගල් 2 මණිකුත් පුරප්පඩු. මුට්පහල් 2 මණිකුත් පුරප්පඩු. පිට්පගල් 3 මණිකුත් පුරප්පඩු. முட்பகல் 3 மணிக்கு புறப்படும். பிற்பகல் 4 மணிக்கு புறப்படும். முட்பகல் 4 மணிக்கு புறப்படும். பிற்பகல் 5 மணிக்கு புறப்படும். முட்பகல் 5 மணிக்கு புறப்படும். பிற்பகல் 6 மணிக்கு புறப்படும். முட்பகல் 6 மணிக்கு புறப்படும். பிற்பகல் 7 மணிக்கு புறப்படும். பிற்பகல் முற்பகல் 7 மணிக்கு புறப்படும். பிற்பகல் 8 மணிக்கு புறப்படும். முற்பகல் 8 மணிக்கு புறப்படும். பிற்பகல் 9 மணிக்கு புறப்படும். முற்பகல் 9 மணிக்கு புறப்படும். பிற்பகல் 10 மணிக்கு புறப்படும். முற்பகல் 10 மணி மணிக்கு புறப்படும்.
பிற்பகல் ஒரு மணிக்கு புறப்படும் முற்பகல் ஒரு மணிக்கு புறப்படும் பிற்பகல் இரண்டு மணிக்கு புறப்படும் முற்பகல் இரண்டு மணிக்கு புறப்படும் பிற்பகல் மூன்று மணிக்கு புறப்படும் பிற்பகல் மூன்று மணிக்கு புறப்படும் பிற்பகல் நான்கு மணிக்கு புறப்படும் முற்பகல் நான்கு மணிக்கு புறப்படும் பிற்பகல் ஐந்து மணிக்கு புறப்படும் முற்பகல் ஐந்து மணிக்கு புறப்படும் பிற்பகல் ஆறு மணிக்கு புறப்படும் முற்பகல் ஆறு மணிக்கு புறப்படும் பிற்பகல் ஏழு மணிக்கு புறப்படும் முற்பகல் ஏழு மணிக்கு புறப்படும் பிற்பகல் எட்டு மணிக்கு புறப்படும் முற்பகல் எட்டு மணிக்கு புறப்படும் பிற்பகல் ஒன்பது மணிக்கு புறப்படும் முற்பகல் ஒன்பது மணிக்கு புறப்படும் பிற்பகல் பத்து மணிக்கு புறப்படும் முற்பகல் பத்து மணிக்கு புறப்படும் ඔයා පරක්කු වෙලා නේද ආවේ ඒක නිසා වාක්‍ය ටික හදාගත්තද නෑ ටීච් හදන්න එතකොට කියවන්න පුළුවන් නේ පුළුවන් ආ නිකන් කියවන්න පස්සේ වාක්‍ය ටික ලියන්න පිට්පගල් හොරු මණික්කු පුරප්පඩු මුප්පගල් இரண்டு மணிக்கு புறப்படும் பிற்பகல் மூன்று மணிக்கு புறப்படும் முற்பகல் மூன்று மணிக்கு புறப்படும் பிற்பகல் நாலு மணிக்கு புறப்படும் முற்பகல் நாலு மணிக்கு புறப்படும் பிற்பகல் ஐந்து மணிக்கு புறப்படும் முற்பகல் ஐந்து மணிக்கு புறப்படும் பிற்பகல் ஆறு மணிக்கு புறப்படும் முற்பகல் ஆறு மணிக்கு புறப்படும் பிற்பகல் ஏழு மணிக்கு புறப்படும் முற்பகல் ஏழு மணிக்கு புறப்படும் பிற்பகல் எட்டு மணிக்கு புறப்படும் முற்பகல் எட்டு மணிக்கு புறப்படும் பிற்பகல் ஒன்பது மணிக்கு புறப்படும் முற்பகல் ஒன்பது மணிக்கு புறப்படும் பிற்பகல் பத்து மணிக்கு புறப்படும் முற்பக பத்து மணிக்கு புறப்படும் දැන් මේක හොඳට මතක තියාගන්න මෙන්න මේ වචනේ හොඳේ වෙනස් කරන්න හොඳට මතක තියාගන්න කියවද්දි හැමෝම මුට්පහල් පිට්පහල් හරියට උච්චාරණය වෙන්න ඕන ඈ ඈ මුට්පහල් පෙරවරු පිට්පහල් පස්වරු ඒ වචන මෙතන මුට්පහල් විතරයි තියෙන්නේ උනාට ඔයගොල්ලොන්ට තියෙන ඔයගොල්ලොන්ගේ ඩික්ටේෂන් පොතේ ඇති මේ ඒ දේවල් බලාගෙන හරියට අකුරු මතක තියාගන්න දැන් මේ අභ්‍යාසය කොහොමද ඉවරද තාම කරන අය ඉන්නවද අතුරු සම්බන්ධ දැනගන්න මට පේජ් තව දෙකක් තියෙනවා ආ තව පොඩි ඔව් ඉවර අයත් ඉන්නවා හරි ඉක්මනට කරන්න එක අපි ඊළඟට යන්න
नालु कियन्न पुलुवन अपि कथा करनकोट अपि नालु कियन निसा नालु मणि इप्पोलुद पिट पहल आरु मणि आरु भयैने इप्पोलुद मुट पहल पत्तु मणि देन लियन्न इक्मनि लियन्न अरोसु कुड तंदिन्न वाक्य लिय संख्याव अपुरे වැඩේ ඉවර වෙන්න ඕනේ ඉක්මනින් ටීචර් ලොස කොටුවට අලින්න බැරිද? කමක් නැහැ නේද?
வணக்கம் ஆசிரியை.